මම ආචාර්ය මහින් මෙන්ඩිස් සමගි ජන බලවේගේ බුද්ධි මණ්ඩපේ මාධ්‍ය ප්‍රකාශක අද දවසේ අපි රැස් වෙන්නේ ඉතාමත්ම වැදගත් කාරණාවක් සම්බන්ධයෙන්. අපි දන්නවා පක්ෂයක් විදිහට, ඒ වගේම බුද්ධිමත් ජනතාව හොඳට දන්නවා දේශයක් වෙනසෙන්නේ දර්ශනයක් නොමැති කල්හි. දර්ශනයක් නැති කල්හි where there is no vision, the people perish, a nation will perish. මේ කාරණාව ඉතාමත්ම පැහැදිලි. සමාජ සංස්ථාවල සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් බලනකොට සමාජ සංස්ථාවල බිඳ වැටීම, the downfall of social institutions, තමයි දේශය වෙනසීමට මූලික වශයෙන් හේතු වන්නේ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, ඒ කියන්නේ මාක්ස්වාදී සහ නවලිබරල්වාදී දෘෂ්ටි කෝණයට සහ මුලින්ම වෙනස් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් විදියට අපි අද දවසේ කතා කරනවා අධිකරණය ව්‍යවස්ථාදායකය විදායකය නමු මූලික රාජ්‍ය තුළ සමාජ සංස්ථාවල අමිහිරි අප්‍රසන්න ගැටු හේතු කොටගෙන ජනතාවට සිදුවන්නා වූ අසත සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට එරෙහිව මේ මොහොතේ පාර්ලිමේන්තුව පාවිච්චි කළ ව්‍යවස්ථායකය පාවිච්චි කරන විධායක බලය ඇතමුන්, ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය උත්තරීතර අධිකරණය දුබල කිරීමට යම්කිසි ප්‍රයත්නයක් දරනවා නම් පක්ෂයක් වශයෙන් අපි සහ මුලින්ම ඊට විරුද්ධ වෙන බව ප්‍රකාශ කරනවා. ජනතාවට විශ්වාස කළ හැකි ආයතනයක් මේ මොහොතේ තිබෙනවා නම් ඒ ශ්‍රේෂ්ඨාධිකරණයයි. ජනතාවට යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරන්නට පුළුවන් ය කියන ආයතනය ජනතාව පැත්තෙන් පෙනෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. ඒ වගේම අධිකරණ පද්ධතියට කිසිම ආකාරයක බාධාවන් ඇතිවන්නා වූ තත්ත්වයක් ඇති නොකළ යුතුය කියන ස්ථාවරය අපි ඉදිරිපත් කරන්නේ ජන සම්මතවාදය තුළ, ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ අධිකරණයද ව්‍යවස්ථාදායකයද විධායකයද නියෝජනය කරන්නා වූ උදවිය ඒ ගාම්භීර ආයතන වලට ගැලපෙන ආකාරයට කටයුතු කළ යුතු නිසයි. හිතුවක්කාරී රාජ්‍ය පාලනයක නියමුවන් වන රනිල් රාජපක්ෂ මේ රැජිමය තුළින් අපිට පෙනෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වලටවත් ගරු කරන්නේ නැති රාජ්‍ය තන්ත්‍රයක්. මෙවැනි උදවිය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කරන්නා වූ නියෝගවලට අපහාස කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ බලය සම්බන්ධව අවතක් සේරුවක් වන විදියට කතා කරනවා නම් ඒ ජනතාව පැත්තෙන් දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. ඒ හෙලා දැකීමට සමගි ජන බලවේගය විසින් අපි ජනතාව වෙනුවෙන් පෙරමුණේ සිටගෙන සටන් කරනවාමයි කියන කාරණාව රනිල් වික්‍රමසිංහ සහ රනිල් රාජපක්ෂ නඩයට අපි ප්‍රකාශ කරනවා. මේ සමාජ සංස්ථාවල බිඳ වැටීමට මේ උදවිය කරන්නා වූ කටයුතු වල ඉතිහාසයක් තිබෙනවා. නව ලිබරල් වාදී ජර් ජයවර්ධන රජිමය තුල සුප්‍රීම සභාවේ නඩුකාරවරුන්ට පර්සි කොලින් තෝමේ, ආර්.එස්. වනසුන්දර වැනි ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරුන්ට ගල් ගහපු යුගයක් අපිට මතකයි. ඔවුන්ට ඥාතිකම් තිබෙනා උදවිය අද නාඩගම නැවතවරක් මාරාන්තික නාඩගම නැවත අධ්‍යයනය කරන්නට කටයුතු කරමින් සිටිනවා. සමාජ විද්‍යාත්මක සහ සමාජීය දෘෂ්ටි කෝණයකින් සමාජ විද්‍යාව පිළිබඳව ආචාර්යවරෙක් වශයෙන් මට මේ මොහොතේ තවදුරටත් කතා කරන්නට අවශ්‍ය නැහැ. ඒ කාරණා පිළිබඳව කතා කරන්නට අධිකරණයේ ඉදිරියේ මේ මොහොතේ තිබෙනා වූ පෙත්සම සම්බන්ධව කතා කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණයට හිමි විය යුතු තැන ඒ පත්වීම් සම්බන්ධව හරියාකාරව කටයුතු කිරීමේ වැදගත්කම ගැන කතා කරන්න
ශ්‍රේෂ්ඨාධිකරණ අධිනීතිඥ සඳමාල් මැතිතුමා ඒ කාර්ය කරනු ඇති. You're watching the Life Traveler Channel.